I wish to inform Parliament that I have received this determination of the Supreme Court in respect of the bill titled Sri Lanka Electricity, which was challenged in Supreme Court in terms of Article 121(1) of the Constitution. ඔබතුමාට පේනවා ඇති සංශෝධන ගණනාවක් කරන්න තියෙනවා. අද ඕවර්සයිට් කමිටි එකේ ඉවර කරන්න අමාරුයි ගරු සභානායකතුමා. ඉතින් මම ඉල්ලනවා හෙටත් ඕවර්සයිට් කමිටි එකේ මේක සැලකිල්ලට භාජනය කරලා තීනයක් ගන්න පුළුවන්. මේක හදිසි කරන්න එපා. ප්‍රශ්න ගණනාවක් තියෙනවා මේ පරිදි. සේවකයෝ 23000ක් ඉන්නවා. ඒ ඇයිට මොකද්ද වෙන්නේ? මේක 12කට කඩනවා. විකුණනවා. හරි ඒක විවාදෙ දිගන්නේ. එතකොට දැන් මේක විහිළුවක් නෙමෙයි ඩෝර් රෂීඩ්. The pricing will be done by the private companies. මේ පනත පිළිබඳව බරපතල ගැටලු තිබෙනවා. ඒ නිසා තමයි කියන්නේ ස්පෙෂල් මෙජොරිටි එකකට 3/2කට යා යුතුයි කියන එක. මේ කඩිමුඩියේ කලබලයට මේ බ්‍රහස්පතින්දර මේක ගේන්නේ නැතුව ශ්‍රේෂ්ඨාධිකරණයේ නිර්දේශ යෝජනා පරිශීලනය කරලා මේ එක එක්කෙනාට තියෙන කඩිකුලප්පුවට මේ රටේ මේ විදුලි බල ශේෂ්ත්‍රය සංශෝධනය කරන්න දෙන්න බෑ. මේ රටේ විදුලි බල ශේෂ්ත්‍රය මේ කුණු කොල්ලට විකුණා දමන මේ කුමන්ත්‍රණය අපි පරාජය කරනවා. ගරු කතානායකතුමනි, දැන් මේ ශ්‍රේෂ්ඨාධිකරණයේ ලබා දීපු අර්ථකථනය වැරදි විදියට විපක්ෂ නායකතුමා විසින් අර්ථකථනය කරනවා. ඒ තීන්දුවේ තියෙන්නේ ව්‍යවස්ථාවට අනුකූල නොවන උනත් සංශෝධනය කිරීමෙන් ඒක පාර්ලිමේන්තුවේ සම්මත කරගන්න පුළුවන් කියන එක. ඒ නිසා මෙතුමා සංශෝධන පිළිබඳව දන්නේ නැහැ. මේට වැඩි සංශෝධන මේ පාර්ලිමේන්තුවේ විවිධ පනත් වලට අවිල්ල තියෙනවා. ඒ සංශෝධන 12න් ඔබතුමා කියපු එක සංශෝධනයක්වත් තිබුණ නැහැ. මේ ව්‍යවස්ථාවට පටහැනි කියලා සංශෝධනය කරනවා නම්. ඒ නිසා ඒක අපි දෙන්න අද බලශක්ති කමිටුවට ඒ පිළිබඳව අධ්‍යයනය කරන්න. ඒ වගේම ගරු කතානායකතුමනි, ශ්‍රේෂ්ඨාධිකරණයට අපි විසින් එකඟ වෙච්ච සංශෝධන තියෙනවා නඩුව අහපු අවස්ථාවෙත්. ඒ වගේ මම දන්නේ නැහැ කිරියල්ලැමතුමා කොහෙද කියන්නේ කියලා විකිණීමක් පිළිබඳව. විකිණීමක් කියන එක කොහෙද කියන එක පාර්ලිමේන්තුවේ මේ පනත ඇතුලේ කොහෙද තියෙන්නේ කියලා පෙන්වන්න කියන්නේ. ඔබතුමන්ලගේ ඉකොනොමික් බ්ලූ ප්‍රින්ට් එක ඇතුලේ සමගි ජන බලවේගයේ මේ කාරණා තමයි සඳහන් කරලා තියෙන්නේ. ඔබතුමන්ලා ප්‍රතිපත්ති ප්‍රකාශනකින් ඉදිරිපත් කරලා තියෙනවා ඊළඟ ජනාධිපතිවරණයෙන් පස්සේ මෙන්න මේක කරනවා කියලා. හැබැයි ඒක අපි ඉදිරිපත් කළ මේ වැඩේ ක්‍රියාත්මක කරනකොට ඔබතුමන්ලා ඊට ඉස්සෙල්ලා විරුද්ධ වෙනවා. මොකක්ද මේක? මේක සාමාන්‍ය කාරණයක් පිළිබඳ පනතක් නෙවෙයි ගරු ඇමතුමා. මේක ලංකාවේ බලශක්ති සුරක්ෂිතතාවය පිළිබඳ පනතක්. රටේ අනාගතය පිළිබඳ බෙහෙවින් බලපාන පනතක්. ඒ නිසා මම කියන්නේ වෙනත් පනතක් නම් ඔබතුමා කියනවා වගේ සංශෝධන 12යි තියෙන්නේ අපිට ඕක ඔය කියන විදිහට කරත හැකි. මෙතන ශ්‍රේෂ්ඨාධිකරණයේ දීපු මඟ පෙන්වීම නිසි පරිදි ඉටු කරලා මේ පනත සම්මත කරගන්න. ඒක අපට ප්‍රශ්නයක් නෑ. අපි මහජන නියෝජිතයෝ කරුණා කළා මහජනතාවගේ පාරිභෝගිකයාගේ අයිතීන් ආරක්ෂා කර ගැනීමට හැකිවන පරිදි මේ පනත සංශෝධනය කරන්න ඉඩ දෙන්න. අප මේක සම්මත කරන්න කැමති. කිසි ගැටලුවක් නැහැ. හැබැයි මේ තියෙන ප්‍රශ්න ටික මේ ඈත් එක සාකච්ඡා කරලා මේක නිවැරදිව කරන්න අපිට පොඩි කාලවකවානුවක් දෙන්න. ඒත් මේ ප්‍රොසීජර් එකට යටත්ව තමයි අපි පක්ෂනායක රැස්වීමේදී එකඟුණේ 6 වෙනිදාට රාජ්පන්දට මේක විවාදයට ගන්න. අපි ක්‍රමවේදී අනුගමනය කරන්නේ ඒකට අපි අනුගත වෙන්න. මේ පනත සම්මත වුණාම මේ රටේ පාරිභෝගිකයන්ට තමයි වාසිය ලැබෙන්නේ. ඒ ලැබෙන වාසිය නවත්තන්න තමයි මේ විපක්ෂය ආදන්නේ. ඒ නිසා අපි ආණ්ඩුවක් විදියට මේ පනත ඇකීක්මනින් සම්මත කරලා පාරිභෝගිකයන්ට ඉදිරිපත් කළ තියෙන බිල් එකත් මේ තීන්දුවත් අතර මනා ගැළපීමක් කරගන්න ඕන. ඒ නිසා තමයි කාලයක් ඉල්ලන්නේ. ඒකනේ මන්ත්‍රීතුමා දැන් කතා කරගත්තා. කාලයක් ඔබතුමා දෙනවා නම් අපිට මෙච්චර මමත් නැගිටින්නේ නැහැ. පක්ෂනායක රැස්වීමට ඒක යොමු කරන්න. ඒ නිසා ඔබතුමා එහෙනම් කියන දැන් පක්ෂනායක රැස්වීමක් ඇඳවලා මේක තීන්දුව කරන්න කියන්නේ. කොහොමත් ගරු කතානායකතුමනි විරුද්ධ කට්ටිය කොහොමත් මේකට විරුද්ධයි. ලබන සතිය ගෙනාවත් විරුද්ධයි. ලබන මාසෙ ගෙනාවත් විරුද්ධයි. මම දන්න විදියට විපක්ෂ නායකතුමාටවත් අඩුමතරමේ 6 වෙනිදා වෙන වැඩක් නැහැ. අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමයි සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමයි විවාදේ 6 වෙනිදා තියනවාද කියලා මම දන්නේ නැහැ. මේ විදුලි බල විවාදනොත් මග ඇරලා තියෙන්නේ ජනාධිපතිවරණ විවාදනොත් මග ඇරලා තියෙන්නේ. මීට වසර දෙකකට පමණ පෙර මෙරට අරාජික වීමටත් විදුලි බලය හේතුවක් වුණා. පැය 14ක පමණ කාලයක් විදුලි බලය අත්හිටුවීමත් සමගයි රට තුල අර්බුදකාරී වාතාවරණය නිර්මාණය වුණේ.